ලෝකේ කවුරුත් හොඳින්ම දන්නා කාන්තාරයක් තමයි සහරා කාන්තාරේ. සහරා කාන්තාරේ විතරක් නෙවෙයි ලෝකේ ඇති සියලුම කාන්තාර දහවල් කාලයේදී සෙල්සියස් අංශක 38කට වඩා වැඩි උෂ්ණත්වයකට රත් වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී එය සෙල්සියස් අංශක ඍණ 4ක් පමණ දක්වා පහත වැටෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒකට විද්‍යාත්මකව පැහැදිලි කරන හේතුවක් තියෙනවා. ඒක කියන්න කලින් ඔබ තවමත් පට්ටකොල්ටි YouTube නාලිකාව subscribe කරලා නැත්නම් මේ වීඩියෝ නරඹා අවසානයේ පහතින් නැති රතු පාට බටනේ මත ක්ලික් කර subscribe කරන්නත් අමතක කරන්න එපා. කාන්තාරයක මෙහෙම දහවල් කාලයේ හා රාත්‍රී කාලයේ ලොකු උෂ්ණත්ව වෙනසක් ඇති වෙන්න හේතුව කාන්තාරයේ තියෙන වැලි හා ආර්ද්‍රතාවය අතර ඇති සම්බන්ධතාවයයි. ඔබ දන්නවාද? වැලි වලට තාපය හොඳින්ම අවශෝෂණය කරගැනීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි එහෙම අවශෝෂණය කරගත්තු තාපය වැඩි කාලයක් තබා ගැනීමේ හැකියාවක් වැලි වලට නැහැ. දිවා කාලයේදී වැලි සූර්යාලෝකයේ ඇති තාපය හොඳින් උරා ගන්නවා. හැබැයි එම තාපය රඳවා ගැනීමේ හැකියාවක් නැති නිසා අවට වායුගෝලයට නැවත මුදා හරිනවා. මෙලෙස මුදා හරිනවාට විකිරණය කියලා තමයි කියන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි දවල් කාලයේදී කාන්තාර වැඩි උෂ්ණත්වයකින් යුක්ත වෙන්නේ. රාත්‍රී කාලයේ උදාවත්ම වැලි අවශෝෂණය කළ තාපය වායුගෝලයට මුදා හරිනවා. නමුත් වැලි වලට නැවත තාපය අවශෝෂණය කිරීමට හිරු එළිය ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ ආකාරයට නිදහස් කරන තාපය වායුගෝලයේ රඳවා ගැනීමේ හැකියාව ඉහළ යනවා වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නම්. ඒ කියන්නේ වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩි නම් තාපය රඳවා ගැනීමේ හැකියාව ඉහළ යනවා. නමුත් ඔබ හොඳින්ම දන්නවා කාන්තාරවල ජලය හිඟ නිසා කාන්තාරවල වායුගෝලයේ ජල වාෂ්ප ඉතාම අවම බව. රාත්‍රී කාලයේදී පිට කිරීමට තාපයක් නැහැ. ඒ කියන්නේ රාත්‍රී කාලයට සූර්යා පායන්නේ නැහැ. ඒ වගේම දිවා කාලයේදී ලැබුණු තාපය රඳවා ගැනීමට වැලි වලට හැකියාවකුත් නැහැ. ඒ වගේම කාන්තාරවල වායුගෝලයේ ජල වාෂ්ප ඉතාම අඩුවෙන් පවතින්නේ. මෙන්න මේ හේතුව නිසා කාන්තාරවල රාත්‍රිය ඉතාම අඩු උෂ්ණත්වයකට පත් වෙනවා. ඔයාලා කවදා හරි කාන්තාරයක සංචාරයක් ගන්නත් සිතනවා නම් මේ දෙකටම සූදානමින් යන්න වෙනවා. එකතු වන්න අපත් සමග. මේ වගේ වටිනා වීඩියෝකින් නැවත හමු වෙමු.